වාසනාවන්ත සුබ දවසක් වේවා හැම දිනාටම. අද මම ඔයාලට අරගෙන ආවේ සුපිරිම සුපිරි වෙබ්සයිට් එකක්. ඉතින් ගොඩක් දෙනෙකුට මුදල් අවශ්‍යතාවයක් ඇති වුණාට පස්සේ ගොඩක් දෙනෙක් අසරණ වෙනවා. ඉතින් ඔයාට මුදල් අවශ්‍යතාවයක් ඇති වුණොත් ඔයා ගොඩක් අසරණ වෙනවා. ඔයාට අද ඉඳලා අසරණ වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා ඔයාගේ ඇත්තම මුදල් අවශ්‍යතාවය සඳහන් කරලා කැම්පේන් එකක් දාන්න පුළුවන්. කැම්පේන් එකක් දැම්මට පස්සේ ඔයාට පුළුවන් ඒ සල්ලි ටික ඔයාගේ බැංක් account එකටම ගන්න. මං හිතන්නේ ඔයාට තේරෙනවා ඇති. ඉතින් මම මේ බැක්ක බඩි කියන වෙබ්සයිට් එක ගැන ගොඩක් ස්ටඩි කරා. ගොඩක් කැම්පේන් දාපු අයට සල්ලි ගෙවපු සුපිරිම සුපිරි වෙබ්සයිට් එකක් තමයි අද ඔයාට මං අරගෙන ආවේ. ඉතින් ඔයාගේ ඇත්තම මුදල් අවශ්‍යතාවය සඳහන් කරන්න මේ වෙබ්සයිට් එකේ සඳහන් කරලා කැම්පේන් එකක් දාන්න. ඔයාට අනිවාර්යයෙන්ම සල්ලි ටිකක් ඔයාගේ බැංක් account එකටම ගන්න පුළුවන්. ඉතින් ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඔයාගේ Visa card එකට නෙමෙයි ඔයාගේ බැංක් account එකටම මේ බැක්ක බඩි කියන වෙබ්සයිට් එකෙන් සල්ලි ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ වෙබ්සයිට් එක පොඩ්ඩක් අහලා පුරුදු නැති නමක් වෙන්න පුළුවන්. ඉතින් ඒත් බය වෙන්න එපා. ගොඩක් හොඳ වෙබ්සයිට් එකක් අද අරගෙන ආවේ. ඉතින් ඔයා මේ වෙබ්සයිට් එකේ පෝස්ට් එකක් දාන්න කලින් මේ බැක්ක බඩි කියන වෙබ්සයිට් එකේ රිජිස්ටර් වෙන්න ඕන. රිජිස්ටර් වෙන විදිය මම දැන් කියලා දෙන්න. ඔයා මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි මේ වෙබ්සයිට් එක ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට. ඉතින් මම මේ වෙබ්සයිට් එකේ link එක වීඩියෝ එක පහත දානවා. ඉතින් ඔයාට පුළුවන් ඒ link එක touch කරලා මෙන්න මේ බැක්ක බඩි කියන වෙබ්සයිට් එකට ඇතුල් වෙන්න. ඔයා මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ දකුණු පැත්තේ තියෙනවා නේද icon එක start campaign කියලා. මේ තියෙන start campaign කියලා icon එකක් තියෙනවා නේද dump part. මේ තියෙන හොඳට බලන්න start campaign කියලා icon එකක් තියෙනවා dump part. අන්නේ icon එක උඩ මං touch කරනවා. මෙන්න මං touch කරනවා start campaign කියන icon එක උඩ. ඊට පස්සේ එනවා create your profile කියලා. හොඳට බලන්න create your profile කියලා උඩින් තියෙනවා sign up කියලා. මේ උඩින් තියෙනවා sign up කියලා. ඊට පස්සේ පහතින් තියෙනවා create your profile කියලා. ඔයා එන්න පහතට. ඊට පස්සේ මෙතන තියෙනවා personal details කියලා. මෙතන තියෙනවා personal details කියලා. ඊට පස්සේ ඔයාගේ first name එක මෙන්න මෙතෙන්ට දාන්න. ඊට පස්සේ එන්න ඔයා පහතට. ඊට පස්සේ ඔයාගේ surname එක සඳහන් කරන්න. ඉතින් surname එක කියන්නේ ඔයාගේ නමේ වාසිගමට. හරිද? මං හිතන්නේ ඕනම කෙනෙක් දන්නවා මේ වාසිගම කිව්වට පස්සේ ඔයාට තේරෙනවා. හරිද? ඊට පස්සේ ඔයාගේ phone එකේ වැඩ කරන email එක මෙන්න මෙතෙන්ට දාන්න. ඊට පස්සේ ඔයාට තියෙනවා දාන්න mobile number එක. ඔයාගේ phone number එක මෙන්න මෙතෙන්ට දාන්න. දාලා ඔයා එන්න පහතට ඔයා හොඳ password එකක් දාන්න. ඔයා password එකක් දානකොට අකුරු ඉලක්කම් භාවිතා කරලා හොඳ strong password එකක් දාන්න. ඊට පස්සේ එන්න ඔයා පහතට මෙතන තියෙනවා re-enter password කියලා. මේ මෙතෙන්ට දාපු password එකම නැවතත් මෙතෙන්ට දාන්න. password එක වෙනස් කරන්න එපා. ඒ password එකම මෙතෙන්ට දාන්න. එකම password එක ඔයා දෙපාරක් දාන්න ඕන. ඊට පස්සේ එන්න ඔයා පහතට මෙතෙන්ට පහතට ආවට පස්සේ තියෙනවා මෙන්න මේ බැක්ක බඩි කියන වෙබ්සයිට් එකේ තියෙනවා terms and condition. එයාලගේ නීතිමාලාවක් තියෙනවා. අන්නේ නීතිමාලාවට අපි යටත් වෙන්න ඕන. හරිද? අපි එකඟ වෙන්න ඕන. යටත් වෙන්න ඕන කිව්වත් එකඟ වෙන්න ඕනත් කිව්වත් එකම වචනේ එකම තීරුම. මෙතන තියෙනවා නේද ටික් එක. අන්නේ ටික් එක දාන්න ඔයා. මෙතන ටච් කරන්න. මෙන්න මං ටච් කරා. ටච් කරාට පස්සේ මෙන්න හරියක් වැටුණා. එතකොට ඒ ටික් එක දාලා එන්න ඔයා පහතට. පහතට ආවට පස්සේ තියෙනවා ක්‍රියේටිව ප්‍රොෆයිල් කියලා. ක්‍රියේටිව ප්‍රොෆයිල් කියලා මේ තියෙන්නේ. මෙන්න මෙතන ඔයා ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයා බැක්ක බඩි කියන වෙබ්සයිට් එකේ සාර්ථකව account එක හදලා ඉවරයි. ඊට පස්සේ ඔයාට පොඩි වැඩක් තියෙනවා කරන්න. මෙන්න මේ බැක්ක බඩි වෙබ්සයිට් එකෙන් ඔයාගේ Gmail icon එකට, ඔයාගේ phone එකේ තියෙන Gmail icon එකට email එකක් එවන්න. ඔයාට කරන්න තියෙන්නේ මේ බැක්ක බඩි වෙබ්සයිට් එකෙන් ඔයාගේ Gmail icon එකට යාලා email එකක් එවපු ගම ඔයා කරන්න තියෙන්නේ අන්නේ email එක උඩ touch කරන්න. touch කරාට පස්සේ ඔයාගේ email එක auto verification වෙනවා.
ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එකේ ඔයාගේ ඇත්තම මුදල් අවශ්‍යතාවය සඳහන් කරලා කම්ප්ලේන් එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ කැම්පේන් එකක් දැම්මට පස්සේ ඔයාගේ ෆයිල් එකට සල්ලි ටික එකතු වෙනවා. හරිද? සල්ලි එකතු වෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ඔයාගේ බැංක් එකේ විස්තර. ඒ කියන්නේ ඔයාගේ බැංක් account එකේ details විස්තර ටික දීලා ඔයාගේ බැංක් account එකටම ඒ සල්ලි ටික ඔයාට ගන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් මට commit කරලා තිබුණා මම මේ වගේ වීඩියෝ ගොඩක් ගෙනාවා සර් අපිට බැංක් account එක add කරන්න ආවේ නැහැ කියලා. ඉතින් මේ website එකේ campaign එකක් දානකොට බැංක් account එක add කරන්න ඉන්නේ නැහැ. ඔයාගේ profile එකට සල්ලි එකතු වෙනවා. හරිද? ඔයාගේ ෆයිල් ඔයා කැම්පේන් එකක් දැම්මට පස්සේ ඔයා කැම්පේන් එක දාපු ෆයිල් එකට සල්ලි එකතු වෙනවා. සල්ලි එකතු වුණාට පස්සේ අපිට අපේ බැංක් account details දීලා බැංකුවටම සල්ලි ටික ගන්න පුළුවන්. ඒ ගැනත් මම අද කතා කරනවා. ඉතින් එකම වීඩියෝ එකකින් මේ හැම දෙයක් ගැනම අද කතා කරනවා. ඉතින් ඔයා ඉස්සර වෙලා මම දැන් කිව්ව විදියට නිවැරදිව මෙන්න මේ වෙබ්සයිට් එකේ register වෙලා account එකක් හදා ගන්න ඕන. ඊළඟට මම කතා කරන්නේ කොහොමද කියලා මේ වෙබ්සයිට් එකේ campaign එකක් දාන්නේ. අපිට campaign එකක් දාන්න බෑ මේ වෙබ්සයිට් එකේ register වෙන්නේ නැතුව. මම ඒකයි මුලින්ම register වෙන විදිය කතා කරන්නේ. එහෙනම් දැන් අපි වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු කොහොමද කියලා නිවැරදිව කැම්පේන් එකක් දාන්න. කැම්පේන් එකක් දාලා සල්ලි ටිකක් එකතු කරගත්තට පස්සේ බැංක් account එකේ තියෙන details set කරලා බැංකුවට ගන්න විදියක් මම කතා කරනවා. ඉතින් ගොඩක් හොඳ වීඩියෝ එකක්. අපි එහෙනම් කතා කරමු කොහොමද කියලා නිවැරදිව බැක්කබඩි කියන වෙබ්සයිට් එකේ කැම්පේන් එකක් දාන්න. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. ඔයා මේ බැක්කබඩි කියන වෙබ්සයිට් එකේ නිවැරදිව account එක හදාගත්තට පස්සේ මෙන්න මේ විදිහට මේ වෙබ්සයිට් එක ඔයාට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඔයාට මේ වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රොෆයිල් එක බලා ගන්න. දකුණු පැත්තේ තියෙනවා ඉරිකෑලි තුනක්. මේ තියෙන ඉරිකෑලි තුනක්. මම දැන් මේ ඉරිකෑලි තුන උඩ ටච් කරනවා. මෙන්න මම ටච් කරා. ටච් කරාට පස්සේ වම් පැත්තේ මෙනු එකක් ඕපන් වෙනවා. මේ මෙනු එකේ උඩම තියෙන ප්‍රොෆයිල් කියලා තැන. මම එතන ටච් කරනවා. ටච් කරාට පස්සේ මෙන්න මේ විදියට ප්‍රොෆයිල් එක ඕපන් වෙනවා. ඔයාගේ ප්‍රොෆයිල් එක මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ ප්‍රොෆයිල් එක. ඉතින් ඔයාගේ නම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ඊමේල් එක බලා ගන්න පුළුවන්. ඔයාගේ ෆෝන් නම්බරේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මයි කැම්පේනින් කියලා. මයි කැම්පේනින් කියන්නේ මොකද්ද? ඔයා දාන පෝස්ට් බලා ගන්න පුළුවන් මේ මයි කැම්පේනින් කියන තැන ටච් කරලා. හරිද? ඊට පස්සේ පහතට එන්න ඔයා මෙතන තියෙනවා මයි ඩොනේෂන් කියලා. ඔයාගේ ප්‍රොෆයිල් එකට කොච්චර මුදලක් එකතු වෙලා තියෙනවද කියලා ඔයාට බලා ගන්න පුළුවන් මයි ඩොනේෂන් කියන තැන ටච් කරලා. ඊට පස්සේ ඔයාට මේ ඔයාගේ ප්‍රොෆයිල් එකට මුදල් එකතු වුණාට පස්සේ ඔටෝ අයිකන් එකක් ඇඩ් වෙනවා. ඔයාට පොඩි ෆෝම් එකක් එන්නේ එකේ ඔයාගේ බැංක් එකේ විස්තර දෙන්න. ඔයාගේ බැංක් ඩීටේල්ස් දෙන්න. ඔයාට පුළුවන් එතකොට බැංක් ඩීටේල්ස් දීලා බැංක් account එකටම ඔයාට මේ ප්‍රොෆයිල් එකේ තියෙන සල්ලි ටික ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ බැංකු පොතේ මේ විස්තර ටික තියෙනවා. ඒ විදිහට මේ විස්තර ටික දුන්නට පස්සේ ෆෝම් එක ඇඩ් වෙනවා. ඔටෝම ඒ ෆෝම් එකට ඔයාගේ විස්තර ටික දුන්නට පස්සේ ඔයාට පුළුවන් බැංක් account එකටම ඒ සල්ලි ටික ගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාට ඔයාගේ ප්‍රොෆයිල් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මම දැන් ආයෙත් ටච් කරනවා. දකුණු පැත්තේ තියෙනවා ඉරිකෑලි තුනක්. මම ඒ ඉරිකෑලි තුන උඩ ටච් කරනවා. මෙන්න ටච් කරා. ටච් කරලා වම් පැත්තේ මෙනු එකක් තියෙනවා. මෙතන තියෙනවා හෝම් කියලා තැන. මම එතන ටච් කරනවා. ටච් කරාට පස්සේ මෙන්න මම ආයෙත් වෙබ්සයිට් එකට ආවා. වෙබ්සයිට් එකට ආවේ ඔයාට මේ කැම්පේන් එකක් දාන්නේ කොහොමද කියලා කියලා දෙන්න. හරිද? කැම්පේන් එකක් දාන්නේ ඇයි ඔයා? ඔයාට හදිසි මුදල් අවශ්‍යතාවයක් ඇති වුණාට පස්සේ ඔයා ගොඩක් අසරණ වෙනවා. එතකොට ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා කැම්පේන් එකක් දාන්න. ඉතින් අද ඉඳලා ඔයා අසරණ වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට වෙබ්සයිට් එකට ඇවිල්ලා කැම්පේන් එකක් දාන්න පුළුවන්. මම දැන් ඒක කියලා දෙන්නම්. ඉතින් ඔයා මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ මෙතන තියෙනවා ස්ටාර්ට් කැම්පේනින් කියලා. මේ තියෙන දම්පාට අයිකන් එක ස්ටාර්ට් කැම්පේනින් කියලා. අන්නේ අයිකන් එක උඩ ඔයා ටච් කරන්න ඕන. මම දැන් ටච් කරනවා ස්ටාර්ට් කැම්පේනින් කියන අයිකන් එක උඩ. හරිද? මෙන්න ටච් කරා. ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට ඔයා අරගෙන එනවා. හරිද?
මෙතන තියෙනවා ස්ටාර් අ කැම්පේනින් කියලා. හරිද? ඊට පස්සේ පහතට එන්න. පහත තියෙනවා කැම්පේනින් ඩීටේල්ස් කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා අයි පහත කැම්පේනින් නේම් කියලා. මොකද්ද මේ කැම්පේනින් නේම් කියන්නේ? ඔයාගේ ප්‍රශ්නේ ගැන කෙටි මාතෘකාවක් මෙතෙන්ට දෙන්න. ඔයාගේ ප්‍රශ්නේ ගැන කෙටි මාතෘකාවක් මෙතෙන්ට දෙන්න. එක්ක ඔයාගේ 100ට බෙහෙත් තරම් දෙන්න. නැත්නම් ඔයාගේ ආච්චිට බෙහෙත් තරම් දෙන්න. නේද? නැත්නම් ඔයාගේ ගෙදර කොටසක් අලුත් ඇඩියා කරගන්න. නැත්නම් ඔයාගේ කායික රිපයර් කරගන්න. නැත්නම් ඔයා හොඳ කෝස් එකක් ෆලෝ කරන්න රට යන්න. වැඩිදුර අධ්‍යාපනය සඳහා. හරිද? නැත්නම් ඔයාගේ ගෙදර කොටසක් අලුත් ඇඩියා කරගන්න. නැත්නම් ඔයා පොඩි බිස්නස් එකක් පටන් ගන්න. ඔයාට පුළුවන්. ඔයාගේ මේ ප්‍රශ්නේ මෙතන දැම්මනේ. හරිද? මාතෘකාව දැම්මනේ. ඊට පස්සේ මෙතනින් එක තෝරන්න එනවා. මේ තියෙන්නේ මේ මෙතන තියෙනවා සෙලෙක්ට් කැටගරි කියලා. මෙතන මේ ඊතලයක් තියෙන්නේ. එතන ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාට ප්‍රශ්නෙට අදාළ දේ මෙතනින් තෝරන්න තියෙනවා. ඔයාට එතන නැත්නම් මොකද කරන්නේ? මේ ඔයාගේ ප්‍රශ්නෙට අදාළ දේ මෙතන නැත්නම් එන්න ඔයා පහතට බය වෙන්න එපා. මෙතන තියෙනවා OTH ER කියලා අද කියලා දෙනවා. මේ OTH කියන්නේ අද කියන එක. අන්න ඒක ඔයා තෝරන්න. හරිද? තෝරලා ඕකේ කරන්න. එතකොට හරි. හරිද? ඊට පස්සේ ඔයාට තියෙනවා මෙතන ගාන දාන්න. ගාන දානකොට ඔයා කොහොමද මේ ගාන දාන්නේ? හරිද? මේ මෙතන ගාන දානකොට ඔයාට තියෙනවා හරියටම බලලා ඔයාට අවශ්‍ය කරන ගාන දාන්න ඕන. හරිද? මේ අවශ්‍ය කරන ගාන දානකොට ඔයා මේ තියෙන්නේ මොනිටරි ටාගට් කියන තැන ඔයා ගාන දාන්න. මේක හැබැයි දකුණු අප්‍රිකානු වෙබ්සයිට් එක. මේකේ මුදල් ඒකකය තියෙන්නේ මොකද්ද? ඉසට් AR කියන එක. ඉතින් අපි හිතමු ඔයාට දැන් ලක්ෂයක් දානවා නම් ඔයා කොහොමද දාන්නේ? මම දැන් ඒක ඔයාට කියලා දෙන්නම්. 5890ක් දැම්මනම් ඔයා ඒක ලක්ෂයක්. හරිද? ඔයාට ලක්ෂයක් දාන්න ඕන නම් ඉලක්කමින් දාන්න ඕන ඔයා 5890. ඉතින් ඔයාට පුළුවන් මේක Google සර්ච් කරන්න පුළුවන් LKR2 ISET AR කියලා. LKR2 ISET AR කියලා ඔයාට ඕන ගානක් මේ සර්ච් කරලා දාන්න පුළුවන් මෙතෙන්ට. හරිද? මම හිතන්නේ ඔයාට ඒක තේරෙනවා ඇති. ඊට පස්සේ මෙතන තියෙනවා කැම්පේනින් ස්ටෝරි කියලා. මොකද්ද මේ කැම්පේනින් ස්ටෝරි කියන්නේ? දැන් ඔයාට මොකක් හරි දැන් ඔයා එක්ක ආචිත බෙහෙත් තරම් දෙන්න නැත්නම් ඔයා කායික රිපයර් කරගන්න. මෙතන අන්නේ එක ගැන පොඩි විස්තරයක් දාන්න මෙතන. හරිද? විස්තරය ටයිප් කරන්න. හරිද? ටයිප් කරලා මෙතන තියෙන අකුරු හැඩ කරන්න. හරිද? ඒ දේවල් ඔයාට කරන්න බැරි නම් කරන්න එපා. හරිද? එන්න ඔයා පහතට. පහතට එනකොට තියෙනවා ඉවෙන්ට්ස් කියලා තැන. ඒකට මුකුත් දාන්නත් එපා. ඊට පස්සේ මෙතෙන්ට මුකුත් දාන්න එපා. එන්න ඔයා පහතට. මෙහෙම එන්න පහතට. පහතට ආවට පස්සේ මම බලන්නම් මේ හරිය තියෙනවද කියලා. මේ හරිය මුකුත් දාන්න එපා ඔයා. හරිද? එන්න පහතට. පහතට ආවට පස්සේ තියෙනවා මෙතන ඇට් යුවර් ඉමේජ් කියලා තැන. හරිද? මේ තියෙන මෙතන ධන ලකුණ. එතන ටච් කරන්න. ටච් කරාට පස්සේ මෙන්න මම ටච් කරනවාද? ටච් කරාට පස්සේ මෙන්න මගේ ෆෝන් එකේ මයි ෆයිල් කියලා තැනක් ඕපන් වුණා. මෙන්න මෙතන තමයි ඔයා ෆොටෝ එකක් අප්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන මයි ෆයිල් කියන තැන. එතනින් ෆොටෝ එක තෝරලා ඔයා ඕකේ කරන්නේ. ඊට පස්සේ මෙතෙන්ට වැටෙනවා. එතකොට අපි හිතමු මෙහෙම. ඔයාගේ ආච්චිට බෙහෙත් තරම් දෙන්න නම් ආච්චිගේ ෆොටෝ එකක් මෙතන දාන්න. හරිද? ඊට පස්සේ ඔයාගේ තාත්තට බෙහෙත් තරම් දෙන්න ඕන නම් තාත්තගේ ෆොටෝ එකක් දාන්න. ඊට පස්සේ ඔයාගේ ගෙදර කොටසක් අලුත් ඇඩියා කරගන්න ඕන නම් ඒ ගෙදර කොටස නිවැරදිව ලස්සන ෆොටෝ එකක් අරගෙන මෙතෙන්ට දාන්න. හරිද? ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රශ්නෙට අදාළ ෆොටෝ එක මෙතන දාන්න. හරිම ෆොටෝ එක දාන්න, රියල් ෆොටෝ එක දාන්න මෙතන. ඊට පස්සේ ෆොටෝ එක දැම්මට පස්සේ ඉක්මනට මුදල් එකතු වෙනවා. එන්න ඔයා පහතට. පහතට ආවට පස්සේ මෙතන තියෙනවා කැම්පේනින් වීඩියෝ ලින්ක්ස් කියලා. හරිද? ලින්ක්. ඒව දාන්න යන්න එපා. ඒව අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ තියෙනවා සෝෂල් මීඩියා ලින්ක්ස් කියලා. ඊට පස්සේ ඒ කියන්නේ මොකද්ද? Facebook, Instagram, TikTok ඒව දාන්නත් එපා. එන්න ඔයා පහතට. ඊට පස්සේ මෙතන තියෙනවා ඇට් ඒරියා ඔප් කියලා තැනක්. හරිද? එතන ඔයා දාන්න ඔයාගේ නගරය දාන්න. ඊට පස්සේ කන්ට්‍රි එක වෙනුවට ශ්‍රී ලංකා දාන්න. අපේ රට දාන්න ශ්‍රී ලංකා කියලා නගරය දාන්න ඔයා. දාලා එන්න පහතට. පහතට ආවට පස්සේ මෙන්න මේ ටික් එක වෙනස් කරන්න එපා. මේ තියෙන්නේ ඩිරෙක්ට් සිටි ඉන්ටු මයි බෑන්ක් එකවුන්ට් කියලා තියෙනවා. ඒ ටික් එක වෙනස් කරන්න එපා. ඊට පස්සේ ඔයා එන්න පහතට. පහතට එනකොට ඔයාට තියෙනවා ලොන්ච් කම්ප්ලේන් කියලා අයිකන් එක, තුන්වෙනි අයිකන් එක පහත තියෙන.
මෙතන launch complaint කියන icon එක touch කරන්න touch කරාට පස්සේ ඔයා සාර්ථකව account මේ මේ මේකේ campaign එක දාලා ඉවරයි හරිද ඔයා සාර්ථකව මේ campaign එක දාලා ඉවරයි මම හිතන්නේ ඔයාට තේරෙනවා ඇති ඉතින් ඔයාට තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් මට කතා කරන්න පුළුවන් ඔයාට මගේ phone number 3ක් වැඩ කරනවා ඉතින් ඒ phone number 3ටම ඔයාට කතා කරන්න පුළුවන් ඉතින් මට ඔයාට දෙයක් කියන්න බැරි වුණා මේ website එක තමයි දකුණු අප්‍රිකානු website එක ඉතින් ඒක නිසා තමයි මේ website එකේ මුදල් ISAT AR කියලා තමයි අපි මේ සඳහන් කරලා තියෙන්නේ ඉතින් ඔයාට Google search කරන්න පුළුවන් ඒක බය වෙන්න දෙයක් නැහැ හරිද ඉතින් ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා මගේ phone number 3ටම කතා කරන්න කතා කරලා අහන්න පුළුවන් මම ඔයාට කියලා දෙනවා ඒ වගේම මම ඔයාලා වෙනුවෙන් WhatsApp pin නා WhatsApp එකට ඔයාට පුළුවන් කෙටි පණිවිඩයක් දාන්නත් පුළුවන් හරිද ඉතින් ඔයාට පුළුවන් කමෙන්ට් කරන්න පුළුවන් ලයික් කරන්න මගේ වීඩියෝ එකට ඔයා කමෙන්ට් කරන්න ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේම මගේ වීඩියෝ එක බලා ගන්න ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න ඉතින් ලස්සනට කමෙන්ට් කරන ගොඩක් දෙනෙක් ඉන්නවා ඉතින් ලස්සන කමෙන්ට් එකක් දාන්න ඉතින් ඒ වගේම තමයි ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න ඉතින් ඒ වගේම මගේ වීඩියෝ එකට ලයික් කරන්න මගේ වීඩියෝ එක ෂෙයා කරන්න ඉතින් තවත් මේ වගේ ලස්සනම ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන බලාපොරොත්තුෙන් මම අදට ඔයාලගෙන් සමු ගන්නම් හැම කෙනෙකුටම වාසනාවන්ත සුබ දවසක් වේවා